Hi, hi! Welcome back to Kanishka Video Blogs. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්නවා කියලා මම හිතනවා. ඔන්න අද අපි විශේෂ බ්ලොග් එකක් තමයි අරන් ඇවිත් තියෙන්නේ. අපි මේ මන්ත් එකේ මුල තිබුණු ලෝන් වැකේෂන් එකට ලස්සන ට්‍රැවල් එකක් කරා. ඉතින් ඒ බ්ලොග් එකත් ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් අපි ට්‍රේන් රයිඩ් එකේදී මං ගත්තු පික්චර්ස් දැම්මහම ගොඩක් යාළුවෝ අපෙන් ට්‍රේන් රයිඩ් එක ගැන විස්තර අහලා තිබුණා. ඉතින් අපි හිතුවා ගොඩක් අය ආසයිනි බදුල්ල බණ්ඩාරෙල පැත්තේ යනවා නම් ට්‍රේන් එකේ යන්න, පික්චර්ස් ගන්න, ඒ වගේ මේ සුන්දරත්වය විඳින්න. ඉතින් ඒ ගමන පහසු කරගන්න අද වීඩියෝ එකෙන් අපි ඔයාලට ඉන්ෆර්මේෂන් අරන් ඇවිත් තියෙනවා. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක ටිකටම රැඳිලා ඉන්න. අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න. ඒ වගේම ලයික් එකකුත් දාගෙන යන්න. තව දෙයක්. ඔයාලා සුළුරට දුම්රිය මාර්ගේ එකපාරක් හරි ගිහින් තිරුණ එක්ස්පීරියන්ස් එක ගැන පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් එන්න මාත් එක්ක යන මීදුම පිරුණු සීතලම සීතල කඳු පන්තීන් මැරි ඔයාලා දුටු නොදුටු සුන්දර පාරාදීසයකට. උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ ඉඳන් බදුල්ල දක්වා උදෑසන ගමන් වාර තුනක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ඇල්ල ඔඩිසි විශේෂ දුම්රියත් මේ වෙනකොට ධාවනය වෙනවා. 5:55 පොඩි මැණිකේ, 8:00 උඩරට මැණිකේ, 9:45 එක්ස්ප්‍රස් ට්‍රේන් එක. ඊට අමතරව රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී 8:00 බදුල්ල දක්වා ධාවනය වෙනවා. ඉතින් අපි අපේ ගමනට තෝරගත්තේ පෙරවරු 8:00 තියෙන කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන උඩරට මැණිකේ දුම්රියයි. මේ දුම්රියේ සාමාන්‍ය විදිහටම වෙන්කල මැදිරි ආසන කිහිපයක් සහ සාමාන්‍ය ටිකට් පත් රැගෙන යා හැකි මැදිරි කිහිපයක් පවතිනවා. ඉතින් කොළඹ කොටුවේ ඉඳන් සාමාන්‍යයෙන් බදුල්ල දක්වා වායු සමනය කරන ලද ආසනයක ටිකට් පතක මිල රුපියල් 3000ක්, ඒ වගේම දෙවැනි පන්තියේ රුපියල් 2000ක් හා තුන්වැනි පන්තියේ 1500ක් වෙනවා. සාමාන්‍ය ටිකට් පත්තර ගණන් මම කියන්නේ, මොකද ඒවා ස්ටේෂන් එකකින් ස්ටේෂන් එකට දුර අනුවක් වෙනස් වෙන නිසා. ඉතින් ඔයාලා ෆිසිකලි දුම්රිය ස්ථානයට ගිහිල්ලා බුක් කරනවා නම් මේ ගණන් තමයි වෙන්නේ. හැබැයි ඔන්ලයින් බුක් කරනවා නම් ඊට අමතර 16ක සර්විස් චාර්ජ් එකකුත් ඇඩ් වෙලා තමයි උගලන්ට ප්‍රයිස් එක වෙන්නේ. අපි සාමාන්‍ය ටිකට් පතක් අරගෙන වුණත් යන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ඉතින් අපි ට්‍රිප් එකක් හරි පැත්තට යන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට වීකෙන්ඩ් එකක හරි, එහෙම නැත්නම් ලොන් වීකෙන්ඩ් එකක හරි, වැකේෂන් එකක හරිනේ. ඉතින් මේ කාලෙට මේ දුම්රිය ඉතාම අධික සෙනගක් ඉන්නවා. ගොඩක් වෙලාවට නැග ගන්නත් බැරි තරම් සෙනගක් ඉන්නවා. මොකද සාමාන්‍ය පෙට්ටි කිහිපයක් පමණයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මම නම් කියන්නේ, අපි කල්තියා ගමනක් ප්ලෑන් කරනවා නම් ගොඩක් වෙලාවට ඇත්තටම ටිකට් එකක් බුක් කරලා එහෙම නැත්නම් සීට් එකක් රිසර්ව් කරලා යන එක ගොඩක් හොඳයි. එතකොට ඉතින් අපිට ඇත්තටම අපි යන ගමන සුවපහසුව යන්න පුළුවන්. ටිකට් බුක් කරනකොට අවම වශයෙන් වීකෙන්ඩ් එකක යනවා නම් සති 3කට කලින්වත් බුකින් එක දාගන්නම ඕනි. මොකද වීකෙන්ඩ්ස් වලට ගොඩක් වෙලාවට සීට් ෆුල් වෙනවා ඉක්මනට, කියන්නේ බුකින් ඉවර වෙනවා. ඉතින් ප්‍රධාන නැවතුම් පොළවල් වෙන්නේ කොළඹ කොටුවේ ඉඳන් පටන් ගත්තාම රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, රඹුක්කන, කඩුගන්නාව, පේරාදෙණිය, හන්දිය, මහනුවර, එතනින් පස්සේ ගොඩක් කලට නාවලපිටියෙන් පස්සේ මෙතන නාවලපිටියෙන් ඉඳන් දිගටම තියෙන ස්ටේෂන් වල මේ දුම්රිය නවත්තනවා. ඉතින් උදේ 8:00 ට්‍රේන් එක සාමාන්‍යයෙන් පිටත් වෙනවා. ඒක මහනුවරට එනකොට උදෑසන 11:00 අතර වෙනවා. නානුවට 2:00, ඒ වගේම බදුල්ලට හවස 6:00 වෙද්දී ළඟා වෙන්න නියමිතයි. මේ කාලය, මේ වෙලාවල් මම කිව්වේ සාමාන්‍ය වෙලාවල්. ඉතින් මේක පවතින තත්ත්වයත් එක්ක, කාලගුණ තත්ත්වයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්.
ගොඩක් කලාවට ඇත්තටම මේ ට්‍රේනිකේ යනකොට ට්‍රේන්සල යනකොට අපි කලින් අඳුරන් නැති වුණාට එදාට ඒ වෙලාවල් ඒ වෙලාවේ ට්‍රේනිකේ අඳුර ගන්න කට්ටියත් එක්ක ගොඩාක් සමීප මිතුරුකමක් ඇත්තෙන ඇත්තටම ආහාර පාන බෙදා ගන්නවා ඒගොල්ලොත් එක්ක සින්දු කියනවා ඒ වගේ ඉතින් අර ලොකු මිලෙන්ගතකමක් ඇති වෙනවා මේ පැය කිහිපයට. දුම්රිය මාර්ගය ගැන කතා කරොත් 1867 තමයි බ්‍රිතාන්‍ය පාලන සමයේදී තමයි කොළඹ කොටුවේ ඉඳන් මහනුවර දක්වා දුම්රිය මාර්ගය ඉදි කරලා තියෙන්නේ. 1924 තමයි බදුල්ල දක්වා ඉදි කිරීම අවසන් කරලා තියෙන්නේ. ඉතින් තාමත් අපි මේ යන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි කරපු දුම්රිය මාර්ගයම තමයි. ආසම ඉතින් ගොඩක් කලාවට ට්‍රේනිකේ යනකොට පාපූරුවේ යන්න ඉතින් ඒක ඇත්තට මනුමත කරන්න බැරි දෙයක් හරි මනතුරුදායකයි. ඉතින් උඩරට දුම්රිය මාර්ගයේ පළාත් කිහිපයක්ම වසු කරගෙන යනවා. ඒ වගේම කෙත්වතු වනාන්තර කඳුපන්තීන් දියෑලි බිම්ගෙවල් කපොළු ඒ වගේ තැනිතලා භූමිභාග පසු කරගෙන යන ගමන අතිශය රමණීයයි. කොටුවෙන් පටන් ගත්තාම බදුල්ල දක්වා අපිට බිංගේවල් 43ක් පහු කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් ආසයිනේ බිංගේකින් යනකොට හූ කියන්න නේද? ඒ අත්දැකීම ඇත්තටම හරිම සුන්දර අත්දැකීමක්. ඇතුලින් යනකොට හූ කියන්නේ කියලා වුණාට ගොඩක් කටින් මිංගයක් යනකොට මිංගයක් යටින් ඇතුලින් යනකොට හූ කියනවා. හරි සුන්දරයි ඒක. ඉතින් මේ බිංගේවල් 43න්ම 13ක්ම තියෙන්නේ ඔහියත් ඉදල් ගසින්නත් අතර. යාලුවෝ තාමත් මේ දුම්රි මාර්ගයේ මේ සුන්දර අත්දැකීම විඳලා නැත්තම් ආරාධනා කරන්න කැමති ජීවිතේ එක පාරක් හරි මේ සුන්දර දුම්රි මාර්ගේ යන්න. එක පාරක් ගියොත් ආයෙ යන්න හිතන. මොකද ඒ තරම්ම ලස්සනයි. ඒ තරම්ම ස්වභාව සෞන්දර්ය විඳින්න පුළුවන්.
අනිවාර්යයෙන්ම වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඔයාලගේ අදහස් තමයි ඇත්තටම අපිට අපිව මොටිව් කරන්නේ. ඉතින් අපි ඉන්ස්පයර් කරන්නේ ඔයාලගේ කමෙන්ට්ස් වලින් තමයි. ඉතින් අපි ගොඩක් ලාවට ඉන්ස්පයර් වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම මොන හරි තව මොන හරි ඔයාලට දැනගන්න ප්‍රශ්න තියෙනවා නම් අපි දන්න දේවල් තියෙනවා නම් අපි ඒවා ඔයාලත් එක්ක ෂෙයා කරන්නම්. පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඩීටේල්ස් දාන්නම්. ඉතින් ඒ වගේම අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මතක ඇතුව අපිව අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. පිටින් පස්සේ අපිට විශේෂ ස්ථාන කිහිපයක්ම හම්බ වෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ මහවැලි ගඟ, සෙන්ට් ක්ලෙයා දියල්, ඉහළ කොත්මලේ ජලාශය, ග්‍රේට් වෙස්ටර්න් කඳුපන්තිය, පට්ටිපොල, ඒ වගේම පට්ටිපොල සමිට් ලෙවල් එක, හෝටන් තැන්නේ මායිම, ඊළඟ අබ්බේ පෙළ, ආරුක්කු නමින් පාලම, එහෙම නැත්නම් හැමෝම දැන නයින් ආච් බ්‍රිජ් එක, දෙමෝදර ලූප් එක, මේව තමයි අපිට මේ දුම්රිය ගමන් මාර්ගයේ හම්බ වෙන විශේෂ ස්ථාන. මේක හරිම අමුතු අත්දැකීමක්. කාලේ නම් ගොඩක් යනවා. ඒ කියන්නේ සාමාන්‍ය බදුල්ලට සාමාන්‍ය කියන්නේ තමුන්ගේ ප්‍රයිවට් වෙහිකල් එකක හරි එහෙම නැත්නම් බස් එකක හරි යනවා නම් පැය 6ක් 7ක් වගේ යන්නේ. ඒත් මේ ගවර්නමන්ට් පැය 11ක් 10ක් 11ක් අතර කාලයක් වැය වෙනවා. නමුත් මේක හරිම සුන්දරයි, හරිම ලස්සනයි. ගොඩාක් දේවල් බලන්න තියෙනවා. ඒ වගේම ඉතින් අපිට අපේ රටගෙනත් හරිම ආඩම්බරයක් ඇති වෙනවා. මොකද මෙච්චර ලස්සන මේ රටක නේද අපි ඉන්නේ කියලා. ඉතින් මේ දුරේ මාර්ගය ඔගොල්ලෝ ගිහිලා නැත්තම් අනිවාර්යයෙන්ම එක පාරක් හරි ජීවිතේ යන්න. එක යන්න මොණි ගමන.
ප්‍රේස් ධාරකද අපි ප්‍රමින් පාර අන්හිතයින ට්‍රවල්ස් වලට අපිට ලේසි වුණේ ඔහියෙන් වහින එක. ඉතින් අපි බදුල්ල දක්වාම ගියේ නැහැ, අපි මගින් පැස්සා. ඉතින් මීට පස්සේ අපි තව බ්ලොග් එකකින් ඔයාලව බදුල්ල දක්වාම එක්කන් යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්නම්. ඔගොල්ලොත් ගිහිලා තියෙනවා නම් මීට කලින් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ අත්දැකීම. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න. Bye.